හෘද රෝග විශේෂඥයෙකු විසින් රෝගියා පරීක්ෂා කර බලා රුධිර නාල එහෙම නැත්නම් කිරීටක දමනි අවහිරේ වී ඇති බව අනුමාන වශයෙන් දැනගත් විට එය ස්ථිර කර ගැනීම සඳහා රෝගියා සමහර අවස්ථාවලදී ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලබනවා. එසේ කරනු ලබන්නේ එහි ඇති අවදානම සාපේක්ෂ වශයෙන් ඉතා කුඩා වන සහ එහි ඇති ප්‍රතිලාභ එහෙම නැත්නම් වාසි මහත්වන අවස්ථාවලදී. මෙහිදී ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක ඇති සමස්ත අවදානම 100.01ක් පමණ වනවා. එහි ඇති සංකූලතා අතර ඩයි සඳහා ඇතිවන ආසාත්මිකතා, නහර තුවාල වීම, හෘද ආබාධයන්, අගාත්‍ය වැනි තත්ත්වයන් දැක්විය හැකි. නමුත් රෝගියෙකුට රුධිර නාල අවහිර වී ඇති අවදානම සහින් පසු ඇතිවන අවදානම මහත්වන විට ඒ රුධිර නාල අවහිර වී ඇති බව හරියට දැනගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා හෘද රෝග විශේෂඥයෙකු විසින් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය සිදු කරනු ලබනවා. ඔබ මේ දකින්නේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කිරීමේදී ගනු ලබන රූප රාමු කිහිපයක්. මෙහිදී රෝගියා සිහි නැති කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ අදාළ ප්‍රදේශයේ පමණක් හිරිවට්ටවා එය සිදු කළ හැකි. මෙහිදී මැණික් කටුව අසල ප්‍රදේශයකින් මේ සිදු කිරීමට හැකි. ඒ වගේම විකිලිය අසලිනුත් මේ සිදු කළ හැකි. නමුත් දැන් බොහෝ විට හෘද රෝග විශේෂඥවරුන් විසින් මේ සිදු කරනු ලබන්නේ මැණික් කටුව අසලින්. මොකද රුධිර වහනය වී ඇතිවන සංකූලතා ඒ විදිහට සිදු කරන අවස්ථාවලදී ඉතා අඩුයි. ඒ නිසා මැණික් කටුව අසලින් තමයි මේ පරීක්ෂණය ගොඩක් වෙලාවට දැන් සිදු කරනු ලබන්නේ. සහ පරීක්ෂණයෙන් පසුව රෝගියාව ඇඳෙන් බස්සවලා ගන්න ලෙහෙසි මැණික් කටුවෙන් කරහම. මෙහිදී රෝගියා රෝහල් ගත කිරීම අවශ්‍යයි. කැපුම් තුවාලේ දීමක් සිදුවන්නේ නැහැ. සිහි නැති කිරීමක් නැහැ. අදාළ ප්‍රදේශයේ පමණක් හිරිවට්ටවනු ලබනවා. ඊට පස්සේ ඒ රුධිර වාහිනිය නැත්නම් රුධිර නාලය තුලට ටියුබයක් එහෙම නැත්නම් කැතීටරයක් යොමු කරනු ලබනවා. මේ කියන රූප රාමවල සිදුවන ආකාරයට සාමාන්‍යයෙන් රෝගියෙක් දිනක් පමණ රෝහල් ගත විය යුතුයි මේ පරීක්ෂණය සඳහා. වේදනාවක් සාමාන්‍යයෙන් නැතිවන්නේ නැහැ. මෙහිදී මෙසේ කුඩා ටියුබයක් ඇතුළු කර ඒ තුළින් කැතීටරය නමින් හඳුන්වනු ලබන සිහින් දිග ටියුබයක් අත දිගේ රුධිර වාහිනිය ඔස්සේ හෘදය වස්වේ රුධිර වාහිනිය දෙස යොමු කරනු ලබනවා. ඔබ මේ දකින්නේ ඒ ප්‍රදේශයට සිදු කරනු ලබන දේවල්. ඉන් අනතුරුව ඊළඟ රූප රාමුවේදී දකින්න පුළුවන් ඒ කැතීටරය අත දිගේ යොමු කරන ආකාරය. තමයි ඒ කැතීටර එක ඉතා කුඩා ටියුබයක්. මේ කාත දිගේ මේ විදියට යොමු කරගෙන ගියාම හෘදය වස්වේ රුධිර නාල දක්වා ඒක යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට එක්ස්රේ පරීක්ෂණයක් හරහා ඩයි භාවිතා කරමින් ඒ රුධිර නාලවල රූප රාමු ලබා ගන්නවා. ඔබ මේ දකින්නේ දකුණු පස ඇති රුධිර නාලයක් ඩයි පරීක්ෂණයකින් ගන්නාලද පින්තූර. මෙහිදී රුධිර නාලය මේ ප්‍රදේශයේ සිහින් ලෙස දිස්වනවා. ඒ දකුණු පැත්තේ ඒ වගේම වම් පැත්තේ රුධිර නාලයේ මෙතන මේ ප්‍රදේශයේ සිහින් වීමක් තියෙනවා. ඒක නිසා ඒ රුධිර ගලණය අඩාල වෙලා තියෙනවා මේ රෝගියාගේ. මේ විදිහට තමයි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කරනු ලබන්නේ.